අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අදානි කලකිරීමෙන් ලිමොසින් ලැම්බෝගිනි ඇතුළු මහ ධනය දාලා යන්න වෙනවා හොරා කෑව ඇති දැන්වත් අතහැරීම පිළිගන්න අද ටෙලිවැකියෙන් ජපානෙන් වරායට ලක්ෂ 5ට එන වාහනේ ශ්‍රී ලංකාවේදී ලක්ෂ 60ක් වෙන්නේ කොහොමද? ප්‍රථමයෙන් දේශීය පුවත්. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. සිංහලයන් ශිෂ්ට සම්පන්න වූ දිනය අදයි. මිහිඳු මහරහතන් වහන්සේ බෞද්ධ දර්ශනය රැගෙන පැමිණියේ අදවන් පොසොන් පොහෝ දිනකයි. මිහිඳු මහරහතන් වහන්සේ එදා ලක්දිව රජ කළ තිස්ස රජුට දුන් අවවාදය එදාට වඩා වැදගත් වන්නේ අදටයි. වත්මන් පාලකීන් බොහෝ දෙනෙකුට ඒ අවවාදය අමතක වී ඇති බැවින් මතක් කරලම ටෙලිවැකිය ආරම්භ කරන්නම්. මහරජ ඉලංග පාලකයෙකු පත්වනතුරු ඔබ මෙහි බාරකරු පමණයි. එහෙම තමයි එදා මිහිඳු මහරහතන් වහන්සේ තිස්ස රජුට දේශනා කළේ. බාරකරු යනු තම බාරයට පත්වන දේවල් පරිස්සම් කර වැඩි දියුණු කර නැවත බාර දෙන්නාටයි. අපේ රටේ නිදහසින් පසු පත් වූ පාලකයන් මිහිඳු රහතන් වහන්සේ දේශනා කළ පරිදි බාරකරුවන් නෙවෙයි අයිතිකරුවන් ලෙසයි දිගින් දිගටම කටයුතු කර ඇත්තේ සහ කටයුතු කරමින් ඉන්නේ. අයිතිකරුවන් කීවාට ඇත්තටම අයිතිකරුවනුත් නෙවෙයි මහා නාස්තිකාර පුත්‍රයින් ලෙසයි ක්‍රියා කරමින් ඉන්නේ. හිතු මතේ රටේ දේපළ වත්කම් ලෝකේ කාට හරි විකුණනවා. අනුවන තීන්දු තීර්ණ අරගන්නවා. ඒවා හිතුමතේට ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මේ මහපොළව අද විනාශ වෙමින් තිබෙනවා. මේ ශ්‍රී ලාංකීය පොළව හරි සාරවත් බිමක්. අතීතයේදී විදේශ රටවලට පවා ආහාර ලබා දුන්න රටක්. පෙරදිග ධාන්‍යාගාරය කියලා හඳුන්වපු රටක්. ලෝකේ කොහේ ගියත් මම ශ්‍රී ලාංකිකයෙක් කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්කම තිබුණු රටක්. බුදුදහමත් සමග අපේ රටේ කෘෂිකාර්මික සමාජයේ බොහෝසේ දියුණු වූ බව අප පිළිගත යුතුයි. වැව් හදන්න ජලයේ ක්‍රැස් කරන්න පමණක් නෙවෙයි ගොවිතැනට භික්ෂුන් වහන්සේ පවා එක් වූ එදා උසස් කෘෂිකාර්මික දියුණු සමාජ ක්‍රමයක් අපට තිබුණා. වැවක් එක දාගැබක් හැදුණා. කලට වෙලාවට වපුරපු රටක්. නමුත් අද මොකද අපට වෙලා තියෙන්නේ? කොහෙද අපට වැරදුනේ? වැරදුනේම රජුන් ගත්ත වැරදි තීන්දු තීර්ණ නිසයි. මහින්දාගමනයෙන් තමයි අපට අකුරු සාහිත්‍ය ලැබුණේ. බුදුදහම නිසා වසර 2566ක් මේ රට ආලෝකවත් වුණා. රජවරුන් බොහෝ විට ධාර්මික වුණා. දසරාජ ධර්මයට අනුව තමයි රට පාලනය කළේ. මිහිඳු හිමිගේ ආගමනයත් සමග ආර්ථික සංස්කෘතික සමාජයේ වශයෙන් දියුණු සමාජයක් බිහි වූ බව අප පිළිගන්නවා. නමුත් අවාසනාව ඉන් පසු මෑත කාලින බොහෝ දේශපාලනඥයින් ඒ අපූරු දියුණු සමාජ ක්‍රමය බිඳ දමමින් කුඩුපට්ටම් කරමින් විනාශ කරමින් සිටිනවා. රටවැසියන් ලෙස අපද තෝරාපත් කර ගැනීම තුළ සිදුකරන බොහෝ වැරදි තීන්දු තීරණ මේ තත්ත්වය තවත් උග්‍ර කරමින් තිබෙනවා. උසස් සංස්කෘතියක් තිබුණු රටක් මේසා විශාල පරිහානියකට ඇද වැටුනේ කොහෙන්ද කියලා, ඒ ඇයි කියලා අපි ඇත්තටම විද්වත් කතිකාවක් ඇති කළ යුතුයි. විද්වත් කතිකාවක් ඇනුවෙන් අදහස් කරන්නේ දේශපාලනඥයින් ගෙනල්ලා එකිනෙකා මරාගන්න මාධ්‍ය සාකච්ඡා නෙවෙයි. ඉන් ඔබ්බට ගිය විවෘත සංවාදයක් ඇතිවිය යුතුයි. සන්නිවේදනය ද්විපාර්ශ්වීයයි. ටූ වේ කමියුනිකේෂන් කියලයි අප ඉගෙන ගන්නෙ. බුදුරජාණන් වහන්සේ තමයි ලොව පහළ වූ අපූර්වතම සන්නිවේදකයා. අද බොහෝ විට සන්නිවේදනයේ ඒකපාර්ශ්වීයයි. මැති ඇමති කතා අහගෙන ඉන්න අද අපට සිද්ධ වෙලා. නිවේදක භූමිකාවත් තම තම නාලිකාවල හැඩයට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ජනතාවගේ පැත්තේ සිට ප්‍රශ්න අසන බව කීවද බොහෝ විට නාලිකාවල සන්නිවේදක භූමිකාව ඉහළ අණට අනුවයි ක්‍රියාත්මක වන්නේ. සැබෑවටම ජනතාවගේ ප්‍රශ්න තමයි සන්නිවේදකයා අහන්නේ කියලා හිත හදාගන්න වර්තමානයේ පුළුවන් කමක් නැහැ. ඒ නිසයි අප ටෙලිවැකිය හරහා විවෘත ප්‍රශ්න කිරීමක් ආරම්භ කළේ. දැන් යථාර්ථයේ කතා කරමු. සැබෑවටම ශ්‍රී ලංකාව මේසා විශාල අගාධයකට ඇද වැටුනේ ණය නිසා නෙවෙයි.
ලෝකේ පුරාම විවිධ රටවල් ණය ගන්නවා. ණය ගන්නේ කෑමට නම්, ණය ගන්නේ ඇඳුම් පැළඳුම් වලට නම් අපි ඉවරයි. ගත්ත ණය ආයෝජනය කළ යුත්තේ ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතිවල. යොදවන මුදලෙන් අඩුම ගානේ තව එක ගුණයකවත් ලාභයක් ලැබෙන්න ඕනේ. නමුත් අප ගෙවුණු වසර 60-70 තුලම ගත්ත ණය යොදවලා තියෙනවා ප්‍රතිලාභ නැති දේවල් වල. හරියට නිදන් කළා වගේ ප්‍රතිප්‍රයෝජනය අන්තිමයි. ඊටත් වඩා භයානක අපේ රට තුල ක්‍රියාත්මක වූ සෑම ව්‍යාපෘතියකින්ම පහේ අති විශාල දූෂණ වංචා වාර්තා වීම. සමහර ව්‍යාපෘති වලට ගත්ත ණයෙන් 40%ක්වත් යොදවලා නැහැ. මේ හැම තැනකින්ම හොරාගෙන තියෙනවා, වංචා කරලා තියෙනවා. ඉතාම පැහැදිලි, ලංකාව කියන්නේ ආසියාවේ අතිශය දූෂිත මුදල් ගනුදෙනු වලට ප්‍රසිද්ධම රට බව. අද පොසන්පුර 15 පොහොය දිනේ අද අපට මතක් කරන්න ඇත්තේ ජීවිතය තන අග රැඳි පිනිබිඳුවක් වගේ කියලයි. ආයතා විදිහට මොන මොන ක්‍රමයට යටිමඩි ගැහුවත් සියල්ල නැසෙන සුළුයි. රන් පෙට්ටියක දමා වල දැම්මුවත් කුණු වී ඔජස් ගලන ශරීරයක් අපට ඇත්තේ. රටේ ජාතික ධනය සොරාගෙන අද හොඳට කාබී විනෝදයෙන් විදේශ රටවලද සංචාරය කරමින් ජීවත් වන්නට පුළුවන්. එහෙත් හෙට රෝගී ඇඳට වැටෙන්න පුළුවන් බව මතක තබා ගත යුතුයි. අද ලෝකේ පුරාම ඉඩකඩම් ගෙවල් හදාගෙන හිටියත් ඒ සියල්ල දාලා යන්න වෙනවා කියලා මතක තියාගන්න. අන්තිමට උරුම වෙන්නේ හතර රියනයි, නැතහොත් මුට්ටියක බහලු භෂ්මාවශේෂයි. අද ඔබ ළඟ ඇති ප්‍රාඩෝ, මොන්ටරෝ, ලිමෝසීන්, ලැම්බෝගිනි සියල්ලම දාලා යන්න වෙනවා. අද වගේ දවසකවත් ඔබ කළ පව් සිහි කරන්න. හරි අපූරු දවසක් මේක. බොරුවට සිල් ගන්න එපා. සිල් පවාරණය කරලා ආයේ හෙට සිට හොරා කන්න එපා. දැන් ඇති හොඳටම හොරා කෑවා. තවත් හොරා කන්න දෙයක්, දේශපාලනඥයින්ටවත් සමහර රාජ්‍ය නිලධාරීන්ටවත් මේ රට තුල ඉතුරු වෙලා නැහැ කියලා කියන්නට අවශ්‍යයි. මීටත් වඩා ලෝකයේ හැමුවේ බාල්දු වෙන්න දෙයක් නැහැ අපට. එනිසා අද දවසේ ඔබට අපට කියන්නට ඇත්තේ ඔබ සැම බාරකරුවන් පමණක් බවයි. ඇත්තටම අගමැති රනිල් ගත්තොත් ඔබ බාරකරුද නෙවෙයි. මොකද ඔබට බාර දුන්නේ ජනතාව නෙමෙයි. බාරකරුවන් කියන්නේ අයිතිකරුවන් ලෙස සිතා විකුණා දමන අයට නොවන බව මතක් කළ යුතුයි. එනිසා දැන් හොඳටම ඇති අද වගේ දවසකවත් අත්හැරීම ගැන සිතන්න. තව තව ධනේ සොරා ගන්න එපා. ජීවිතයේ තන අග පිනිබිඳු වගේමයි කියලා මතක තියාගන්න. ඒ වගේමයි බුදුදහම අපට ලබා දුන්න ශික්ෂණය, අවිහිංසාව, ආදරය, කරුණාව, මෛත්‍රිය සහ සියලු සත්වයේ නිදුක් වෙත්වා කියන අපූරු සංස්කෘතියද මේ දේශපාලන අපරාධ හමුවේ අභියෝගයට ලක්ව තිබෙනවා. පෝලිම්, දරිද්‍රතාව, බහණ්ඩ හිඟය, මිල ඉහළ යාම වැනි බරපතල අර්බුදයන් හමුවේ සංස්කෘතික මිනිසාද විනාශ වෙමින් පවතින බව කිව යුතුමයි. ඒ අතිශය භයානකයි. මහමග පෝලිම් වල මරා ගන්න, ඇන කොටා ගන්න අවස්ථා දෙස බලන විට ශ්‍රී ලාංකීය සංස්කෘතික මිනිසාද විනාශ වෙමින් තිබෙන බව කිව යුතුයි. මේ අනුවන අඥාන දූෂිත දේශපාලනඥයින් අපේ රටේ සංස්කෘතික මිනිසාවද අභියෝගයට ලක් කරන තැනට රට ගෙනල්ල අවසන්. එනිසා අප තුළ ඇති සංස්කෘතික ආදරණීය මිනිසාව රැකගැනීමේ සටනද ආරම්භ කළ යුතුව තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කලකිරීමට පත්වන බව ඉන්දියාවේ අදානි සමාගම පවසනවා. අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම තම අපේක්ෂාව බවයි අදානි සමාගම ප්‍රකාශ කර ඇත්තේ. කිව්වා මේ අදානි සමාගමට දෙන්න, මේක ඉන්දිය අගමැති මෝඩි කියනවා මට බල කරනවා මේක දෙන්නේ කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා මේක මේ මටවත් විදුලිබල මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් නෑ, මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා. නෑ නෑ ඔයා මේක ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති MMC ෆර්ඩිනෑන්ඩු කෝප් කමිටු හමුවේ සිදු කළ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් දැඩි කලකිරීමකට පත්වන බව අදානි සමාගම පවසනවා. කෙසේ වෙතත් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමග විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ඊයේ දින ඉල්ලා අස් වුණා. මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ. අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම තම සමාගමේ අපේක්ෂාව බව අදානි සමාගම ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමග තමන් දැඩි ලෙස කලකිරීමකට පත්ව ඇති බවයි අදානි සමාගම ඉන්දිය මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට අමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග පැවති දුරකථන සංවාදයකදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමග දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමග සමීපව සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවයි එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. මෙම දුරකථන සංවාදයේදී ඇන්ටනි බ්ලින්කන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එකඟ වී ඇති අතර IMF සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහාද එකඟතාවය පළ කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතාගෙන් ජනාධිපති ජෝ බයිඩන් වෙත සිය සුභාශිංසන පළ කරන ලෙසද ඉල්ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සිය ට්විටර් ගිණුමේද සටහනක් තබා තිබෙනවා. එහි දැක්වෙන්නේ ආර්ථික හා දේශපාලනික වශයෙන් අභියෝගාත්මක කාලවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ප්‍රජාව සමග සමීපව සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාව සමග වැඩ කිරීමට එක්සත් ජනපදය සූදානම්ව සිටින බවයි. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමග ග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ වසරේ ඉතිරි කාලය සඳහා සංචාරකයන් ලක්ෂ 8ක් පමණ ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් ඇස්තමේන්තුගත ආදායම $1,800,000 බවයි. ඉදිරි මාස 6 සඳහා ඉන්දියාවෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා සැලසුමක් සකස් කරන ලෙසද බලධාරීන්ට උපදෙස් ලබා දුන් අග්‍රාමාත්‍යවරයා පලාලි ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසද අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට දීර්ඝකාලීන සැලසුම් සකස් කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා තිබෙනවා. මෙහිදී සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට දැනටමත් පනවා ඇති සංචාරක සීමා ඉවත් කරන ලෙස අදාළ රටවලට බල කිරීම සඳහා තමන් දැනටමත් රාජතාන්ත්‍රික ප්‍රජාව සමග සාකච්ඡා කර ඇති බවයි. නිවැරදි ක්‍රමවේදය උල්ලංඝනය කරමින් දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව හරහා වත්මන් ජනාධිපතිවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා. ඒ සියත ටීවී ඔස්සේ විකාශය වූ සුලිය දේශපාලන වැඩසටහනට සහභාගී වෙමින් රාජපක්ෂලත් එක්ක ඔබට පෞද්ගලික තරහක් තියෙනවද? නෑ, කිසිසේත්ම නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමාලාගේ ගතියක් තියෙනවා. ඔවුන් කවුරු හරි ඔවුන්ව ළඟින්ම ආශ්‍රය කර ඔවුන්ගේ සත්‍ය සියලුම දේවල් කවුරු හරි කෙනෙක් දන්නවා නම් ඔවුන්ට බලය ලැබිච්ච ගමන් අර කෙනාව ඈත් කරනවා. ජනාධිපතිලා ටිකක් කල් යනකම් කියන්නේ යුද්ධේ දිනනකම්ම එතුමා මිනිසුත් එක්ක තියෙන ඒ සම්බන්ධකම තියාගෙන හොඳට ඔහු හොඳ දේශපාලඥයෙක් කරපු ජරාවල ටික ගත්තොත් වංචා දූෂණ මිනීමරු මේවා ගත්තොත් එහෙම ඒ දේවල් සියලු දේ වැඩි වැඩියෙන් වෙන්න ගත්තේ මහරජාන්ට ඇන්දේ. මේ යුද්ධ දිනට පස්සේ මුළු රටක්ම යව රජෙක් කරානේ මහරජාණන්ට ඇන්දා. එතනින් එහාට ඔහුට ඔහු බිස්නස් කාරයෙක් වුණා. ඇත්තම කතාව ඔහු දේශපාලඥයෙක් කියන දේ අමතක කළා, ඔහු තනිකර බිස්නස් කාරයෙක් වුණා. ප්‍රශ්නේ වෙලා තියෙන දැන් ආණ්ඩුව මේ විදිහට මේ අපේ වචනෙන් කියමුකෝ පිස්සු නටනවා කියලා ජනතාව කියන්නේ එහෙමනේ. හරි, ආණ්ඩුව එහෙම පිස්සු නටනවා නම් වගකීතු විපක්ෂයක් තියෙනවා. ඔබේ විපක්ෂය නියෝජනය කරනවා. විපක්ෂ නායකවරයා සහ සමගි ජනබලවේගයේ මේ වෙලාවේ ඉටු කරන කාර්ය සාධාරණයි ප්‍රමාණවත් කියලා ඔබ විශ්වාස කරනවා? විපක්ෂ නායකතුමා හැම නිරන්තරයෙන් කිව්වේ ජනතාවගේ මතයෙන් පිටින් යන්නේ නැහැ කියලා. ඒ නිසාම තමයි ඔහුට මම නම් දැන් හිතනවා ඔහුට එදා ආරාධනාවක් බොරුවක් කියලා. කියන්නේ ඔහුට ආරාධනා කරන්නේ අගමැතිකම ගන්න කියලා. ඒක නිකං කරපු බොරු ආරාධනාවක්. රනිල් වික්‍රමසිංහ පැමිණෙන්නේ රට හදන්නද, රට පිළිබඳව මේ රට වැටිලා තියෙන තැනින් ගොඩ ගන්නද, නැත්නම් ඔබ විශ්වාස කරන්නේ රාජපක්ෂලාගේ ප්‍රශ්න ටික විසඳන්න? රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හෘද සාක්ෂිය දන්නවා. එතුමට මේ තියෙන තත්ත්වයෙන් එතුමට ගොඩනගන්න කොහෙන්ද කවුද සල්ලි දෙන්නේ? මේ සැරේ මොන ජනාධිපතිද මොන අගමැතිද ඔහු පිළිගත්තේ? ඔබ ඔබේ පියා වෙනුවෙන් පියාට යුක්ති ඉටු කර ගැනීම සඳහා වන ප්‍රබල සටනක්, තනියම සටන ආරම්භ කරනවා. දැන් මේ නඩුවේදී පියා ඝාතනය කළ මේ සිදුවීමට අදාළ නඩුවේදී ඊට වරදකරු බවට පත්වෙන දුමින්ද සිල්වාට මරණීය දඬුවම් නියම වෙනවා. ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමාව ලබා දෙමින් ඔහුට නිදහස ලබා දෙනවා. නමුත් යලිත් ඔහුට බන්ධනාගාරගත වෙන්නට සිද්ධ වෙනවා. ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් වෙනවා. මෙය දියණියක් විදිහට ඔබ ලබන ජයග්‍රහණයක්ද, රටක් විදිහට ලැබූ ජයග්‍රහණයක්ද?
පැහැදිලිවම රටක් විදිහට ලැබූ ජයග්‍රහණයක්. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ ජාත්‍යන්තරවත් ඉතිහාසයේ කිසිම අවස්ථාවක ජනාධිපතිගේ මුක්තියට අදාළව ජනාධිපති දෙන තීන්දුවක් එක්ක, කියන්නේ සමාවක් අභියෝගයට ලක් කරපු අවස්ථාවක් නැහැ. අධිකරණයට අපහාස කරනවා කියලා එක එක්කිනට චෝදනා කරාට ප්‍රධාන වශයෙන් රටේ අධිකරණයට අපහාස කරලා තියෙන රටේ ජනාධිපතිතුමා. අධිකරණයකින් ගරු විනිසුරුතුමන්ලා අග්‍රවිනිශ්චකාරතුමා ඇතුළු පස්සෙනකින් කණ්ඩායමක් දීපු තීන්දුවක් හරියට හොයලා බලන්නේ නැතුව තමුන්ගේ හිතුමතයට ජනාධිපති සමාව දෙන්න එකම අධිකරණයට කරපු අපහාසයක් විදිහට තමයි මම නම් දකින්නේ. මේක රටේ ලොකු ජයග්‍රහණයක් කියලා කියන්නේ රටේ එක්තරා විදිහක අධිකරණයේ ස්වාධීනත්වයේ පෙන්වපු අවස්ථාවක්, අධිකරණයේ රටේ නායකයාට වඩා නීතියේ ඉහළින් තින්නවා තියෙනවා කියලා පෙන්වපු අවස්ථාවක්, හොඳ පූර්වාදර්ශයක්. ඒ වගේම තමයි අනාගතයේදී හිතුමතයට යම් කිසි කෙනෙක්ට ජනාධිපති සමාවක් කවුරුන් හෝ ජනාධිපති කෙනෙක් දෙනවා නම් ඔවුන්ටත් හොඳ පාඩමක් වැරදි තීරණයක් ගන්න නැතුව ඉන්න. වාහනයක් කියන්නේ හැමෝගෙම හීනයක්. අද නම් ඇත්තටම ඒක හීනයක්. ජපානයෙන් 106-07 වරායට එන වාහන අපේ රටේ විකිණෙන්නේ 160-70. ඒ අතරේ ජපානය ගැන උන්මාදයකුත් අපේ රටේ ඇති වෙලා. ඔය කියන තරම් අපිට ජපානයේ රැකියා ලැබෙයිද? මේ ඒ පිළිබඳව කරන සුවබැලීම. තමන්ටම කියලා වාහනයක් ගන්න එක හැමෝගෙම සිහිනයක්. හැබැයි මේ සිහිනය සිහිනයක්ම වෙන්නේ නැහැ. ඒ ඉටු කර ගැනීමේ හැකියාවක් තිබුණා අපේ රටේ. නමුත් අද වන විට ඇත්තටම වාහනයක් ගැනීම සිහිනයක්ම පමණක් බවට පත් වෙලා. අපේ රටට ජපන් වාහනයක් ගෙන්වා ගැනීම සිහිනයක් බවට පත් කළ මේ පාලකීන්ගේ ක්‍රියා ගැන අපූරු තොරතුරු කිහිපයක් අපිට ලැබුණා. ජපානයෙන් රුපියල් 105-06 අලෙවිවන වාහන ශ්‍රී ලංකාවේදී රුපියල් 160-70 අලෙවිවන්නේ කොහොමද? වසර 19ක කාලයක් පුරා ජපානයේ ව්‍යාපාර කටයුතුවල නිරතවන KSK ට්‍රේඩින් කෝපරේෂන් හි සභාපති දහනායක බණ්ඩාර අපිට කිව්ව කතාවයි මේ. මම තමයි වැගන් අරගෙන කතා කරේ ඕගොල්ලන්. 106ට කොළඹ වරායට දෙනවා අවුරුදු 5-6ක් පරණ විට්ස් කාර් එකයි දෙකම. මේ වාහන දෙකම අදගත්තොත් ලංකාවේ 160න් උඩ. ඔබතුමා දන්නවද කොස්ට් එක තීරණය කරන්නේ කවුද කියලා රටේ හැමෝම අහන ප්‍රශ්නයක්. ඩියුටි වැඩිනේ කියලා. කො ඒගොල්ලන්ගේ වල ඩියුටි. කැඩ්ලැක් එනවා පේනවා, ලැම්බෝගිනි එනවා පේනවා. ඉතින් ඒවට කෝල් නීති. ඉතින් මම දකින්නේ තමන් ගහන කතරේන් තමයි බදු තීරණය කරන්නේ, ටැක්ස් එක තීරණය කරන්නේ ජනතාව. මං අභියෝග කරන ජනතාව කතරේ ගහලා මේ තමන් අකමැති ආණ්ඩුව වෙනස් කරපුවාම කැමැති ආණ්ඩුවකින් කරගන්න පුළුවන්. ඩියුටි අඩු කරපුවා ඒ වගේ තරම් ඉන්නවා. ඉතින් මම යෝජනා කරලා තියෙන්නේ මේ එන එකට 100-200ක් ඩියුටි ගන්න. රටයක් දුවන්න බෑ ඩියුටියක් නැතුව. ඒක සාධාරණ වෙන්න ඕන. අද එහෙම 105ට දෙන වාහනේ 6ට වරායට දෙන්න පුළුවන් වාහනේ අපිට. ඩියුටි 112ක් ගන්නකො ආණ්ඩුවට. මේ නැති සල්ලි ඔක්කොම මිනිස්සු අතරින් එයි. මොකද මෙච්චර කල් වාහන ගත්තොත් මිනිස්සු රජයට බදු ගෙව්වා මිසක් ආණ්ඩුව දුන්න දෙයක් නැහැ. ආණ්ඩුව සාරේ බීලා තියෙන ජනතාවගේ. දැන් මම මේ අවුරුදු 5-6ක් පරණ වාහන යෝජනා කරනවා. අද ජපානයෙන් අහලා බලන්න එංගලන්තයට යනවා. එංගලන්තේ අපි දිනුනද එංගලන්තේ වැඩි. ඕස්ට්‍රේලියාවට යනවා. අපි දිනුනද ඕස්ට්‍රේලියාවට වැඩි. ඉතින් මේ විපර්යාසය විය යුතුමයි. මම දකිනවා හිඟන්නෝ බෝ කරලා ජනසවිය වැඩි කරලා දුප්පත්තු වැඩි කරලා 225 වැජබීමක් නෙවෙයිද මේ තියෙන්නේ. මේ දවස්වල ජපානය පිළිබඳ උන්මාදයක් අපේ රටේ ඇති වෙලා. ඇත්තටම ජපානය ඔය කියන තරම් විශාල රැකියා ප්‍රමාණයක් ලබා දෙනවාද යන්න පිළිබඳව ජපානයේ වසර 19ක් පුරා සිටින තමන්වත් නොදන්නා බවයි ව්‍යාපාරික දහනායක බණ්ඩාර අප සමග පැවසුවේ. මේ රැකියා සම්බන්ධවත් මම දැක්කා එක එක අටුවා ටික. යහපාලන රජේ මිට්සුබිසි කම්පැනි සභාපති, නිසාන් කම්පැනි සභාපති, මිට්සෝග බැංකුවේ සභාපති ඇතුළු ව්‍යාපාරිකෝ 18 දෙනෙක් අපි ගෙනා. නමුත් 7-5කට කෑර කරේ නැහැ. දැන් ඉන්නෝ ඇමතිවරේ ගාවට ගියා. ජපන්ු ගෙනාවේ මං 11ට පොරොන්දු වෙලා මේගොල්ල දවල්ට කෑම වෙලාවට ගෙනියන්න ඕනේ කියලා. නමුත් මේ ඒ විෂය බාර ඇමතිවරයා මං හිතන්නේ දැනුත් ඉන්නේ යා. දන්නවද එනකොට කීයද වෙලාව කියලා ජපන්? 2:00. මිනිස්සු රැයට කන වෙලාව. මේ අය ඉන්නකන් අපිට ආරාධනාවක්වත් කරන්න බයයි ඒගොල්ලන්. මොකද මේගොල්ලෝ නේද ඉන්නේ නම් අපි කොහොමද කතා කරන්නේ? ඒ නිසා මේ රැකියාවල් තියෙනවද කියන එක මම දන්නෙත් නෑ ජපානයේ. මමත් අවුරුදු 20ක්ද ඒ ඇමති ඉන්නකොටමනේ අපි මේගොල්ලෝ ගෙනාවේ. ඉතින් දැනුත් අපිට කියන්න බෑ. දැනුත් යන්නේ ඒ තත්ත්වෙම මත ඒ මිනිසුන් අපිට යෝජනා කරන්න බෑ. දැන් අපේ රට හොඳයි කියලින් අපි යනවා කියලා කියන්න බෑ. මෙවර උසස් පෙළ විභාගයේ මසකින් පමණ කල් යා හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. මේ අතර පාසල් දරුවන්ගේ පෙළපොත්වලට අවශ්‍ය කඩදාසි ඇතුළු උපකරණ සඳහා ඉන්දීය ණය ආධාර යටතේ ඩොලර් මිලියන 65ක මුදලක් ලැබී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
ලබන උත්තර අවශ්‍ය අභ්‍යාස පොත් විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම කඩදාසි පෙළපොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි මේ සියල්ලම ඩොලර් මිලියන 65ක් පමණ වෙන විදේශ මුදලින් වටිනාකම මේ සියල්ලම මේ වෙන විට අපි ගණනය කළා භාණ්ඩාගාරයටත් වෙළඳ අමාත්‍යාංශයටත් ඉන්දියානු මහා කොම්සාරිස් කාර්යාලයටත් අපි දීලා අවසානයි ඊළඟ සති දෙක තුන ඇතුළත මේ සියල්ල ආනයනය කරන්න ඉන්දියාවෙන් අපිට ලැබිච්ච බිලියන 1 ණය ගිවිසුම යටතේ ගෙනීමට සියලු විධිධන යොදලා තිනවා සමීක්ෂණයක් කළ බැලුව පළාත් නමේම උසස් පෙළ දරුවන් කොයිතරම් ප්‍රමාණයක විෂය ආවරණය කළා තියෙනවද කියලා. ඉතින් ඒ අනුව තමයි අපි තීන්දුව කරන්නේ ඔක්තෝබර් මාසයේ කියන එක මීට කලින් සඳහන් කළා. උනාට සමහර විට තව මාසයක් විතර එහා මෙහා වෙන්න බැරි කමක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා මෙවර උසස් පෙළ විභාගයට බෙනින් සිටින දරුවන්ට විශේෂ වැඩමුළු රාශියක් අගෝස්තු සැප්තැම්බර් මාස දෙක තුල දිවයින පුරාම පවත්වන්න ශිෂ්‍යත් විභාගයෙන් මේ වසරෙම තියන්න වෙනවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. සූර්ය බලයත් ඉන්දියාවට පුදලා විකුණලා, සුළම් බලයත් ඉන්දියාවට පුදලා විකුණලා, නැගෙනහිර ජටියත් විකුණලා, යාලංකා එකත් විකුණලා, වත්ත බද්දට දීලා ඇස්සට දත නියම නියම ඉන්න ජාතියේ ආණ්ඩු නම් හැදෙන්නේ. ඉතින් මේ රටට දෙයියන්ගේ පිහිටයි. පෝලිං නැති කිරීම සඳහා කටයුතු කරන අතරම 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ මේක සම්මත කරා කියලා තියෙන වැරද්ද මොකද්ද? අපිට වට්ටියෙන් හරි කමක් නැහැ, පෙට්ටියෙන් හරි කමක් නැහැ, මුණ ව්‍යාපාරික ඇවිල් හරි මේ රට ගොඩ ගන්නව නම් එයා ගොඩ අරගෙන පෙන්වන්නට. රසායනික පොහොර නැතුව කාබනික වගාව තිබෙන ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්කරන හැටි ජනාධිපතිවරයා කිව්වා. කාබනික වගාව හොඳටම කරේ අපි තමයි කියන හීනේ ජනාධිපතිවරයා දැක්කේ. අන්තිමට හීනෙන් අවදි වෙලා මට වැරදුනා සමාවෙන්න කිව්වට ගොවීන්ට වෙච්ච සෙතක් නෑ. ඒගොල්ලෝ හිතන් ඉන්නවා රනිල් වික්‍රමසිංහ තාත්තා ඔස්තාත් කෙනෙක් කියලා, යාවත් අරගෙන තියෙනවා, ධම්මික පෙරවත් අරගෙන තියෙනවා, ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ. මේ කවුරු කවුරුත් තම තමන්ගේ ආර්ථික සොලියුෂන් මේකට දැම්මයි කියලා කිව්වට කාගෙතේවත් විසඳුමක් නෑ. මොකක්වත් මේ කැඳ හැලියට දාලා නෑ. අවසාන ඉතුරු වෙන්නේ රත් වෙන උණු වතුර ටිකක් විතරයි. ඉතින් ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලියට හපන් මේ ආඩින්ගේ ආර්ථික කැඳ හැලිය. මම දැන් බැසිල් මහතාගේ මේ විමනුව තමයි ඔය ධම්මික පෙරේරා මහතා පත් කළේ. මම දන්නේ නැහැ ඒතරම් රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්තක් තිබුණාද කියලා. කෙසේ නමුත් අපට හිතා ගන්න තිබෙන්නේ ආණ්ඩුව ඇතුලේ දැන්ට වඩා ආරවුල් මතුවේ විදිරි කාලේ. නමුත් බැසිල් මහතා තමයි මේ මුළු ක්‍රියාදාමය හසුරුවන්. අපි නම් කායකවත් යාළුත් නෑ, තරහත් නෑ. පෞල්වාදී බලවේග පාදට සල්ලිකාරෝ නම් අපිත් එක්ක තරහ බව අපි දන්නවා. අපි නෙවෙයි කවදාරි ජනතාවගේ හිරගෙට වැටෙන්නේ මේ පෞල්වාදයයි පාදට සල්ලි තියෙන IMF එක වුණත්, ජපානය වුණත්, චීනය වුණත්, ඒ වගේම සෞදි අරාබිය වුණත් අපිට උදව් කරන්නට ඉදිරිපත් වෙන්නේ. මොකද ඒගොල්ලන් හැම එක්කෙනාම කියන්නේ ඕගලන්ගේ එකගදාවයන් නැත්තම් අපිට අපේ තියෙන සල්ලි ටික ලංකාවට දීලා පුච්ච ගන්න බෑ කියලා. දැන් අදානිට විකුණන්න තියෙන්නේ දැන් පාර්ලිමේන්තු සංකීර්ණයක්, අරලියගහ මන්දිරේ අධිකරණ සංකීර්ණ ටිකක් විතරයි දැන් ඉතුරුලා තියෙන්නේ විකුණන්න. අනිත් ඔක්කොම සබ්බ සකල මනාව විකුණලා දාලා ඉවරයි රනිල් රාජපක්ෂ ආන්න. ලස්සනට පිපික් පොහට්ටුව අද කැඩි බිදි විසිරිලා ගිහිල්ලා ඉවරයි, පෙටි සැලිලා ඉවරයි, පෙටි කොහේ කොහේ ඇවිදිනවද කියන්නත් බෑ. අද ඒ පොහට්ටුවේ පෙති දේශපාලන පක්ෂ පිහිටවා ගනිමින් ඉදිරියේදී තනිව තරඟ කරන්න මේගොල්ලන් සූදානම් වෙනවා. උදැස්සන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.